සර් ඇහෙන්නේ නැහනේ. සර් මයික් එක ඔෆ් කරන් ඉන්න. ඒකනේ ඕන වෙච්ච වැඩි නේද? හරි, එතකොට මම ආපහු ඒ කාරණේ මුලින්දන් කියන්නම් නේද? අපි කතා කරන්නේ දැන් මේ ප්‍රාන්ත අටවෙනි ප්‍රශ්නේ. ඔව්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැන්ටන වලට සහයෝගය අවශ්‍යයි කියන එක. දැන් මෙතෙන්දී මේ අපි කතා කරන්නේ ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණ කැඳවීම සඳහා ජනමත විචාරණයක් සම්මත කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කැන්ටන වල සහයෝගය අවශ්‍යයි. කාරණා දෙකක් සම්බන්ධයෙන් ජනමත විචාරණ කැඳවීම අනිවාර්යයි ස්විට්සර්ලන්තය තුල. එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණ කැඳවිය යුතුයි. දෙවෙනි කාරණය තමයි විදේශ ගිවිසුම් වලට ලැබීමේදී ජනමත විචාරණ කැඳවීම අනිවාර්යයි. මේ අවස්ථා දෙකේදීම පූර්ණ කැන්ටන 20ක් තියෙනවා කියන්නේ. ඒ පූර්ණ කැන්ටන 20න් 11ක කැමැත්ත තිබිය යුතුයි ජනමත විචාරණේ සම්මත වෙන්න නම්. ඒ නිසා කැන්ටන වල සහයෝගයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බැහැ ස්විට්සර්ලන්තය තුල. ඊළඟට මධ්‍යම ආණ්ඩුවේ විධායකයේ වශයෙන් ජනාධිපති ධුරයක් නිර්මාණය කර ඇත කියනවා. ඒක වැරදි. ඒ රටේ තනි පුද්ගල විධායකයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ රටේ ජනාධිපති ධුරයකුත් නැහැ, අගමැති ධුරයකුත් නැහැ. 7 දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් ඉන්නේ. ඒකට කියනවා සංධීය කවුන්සිලය කියලා. ඒ නිසා අවසානයේ ප්‍රකාශය වැරදි. ඉන්ද අටවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පහ. ප්‍රශ්න අංක 9. කැන්ටන් වෙත පවර ඇති ස්වයං පාලන බලතල වන්නේ. ස්වයං පාලන බලතල කියන්නේ ඒ කැන්ටන වලටම පමණක් හිමි. ඒගොල්ලන්ට තමන්ගේ පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය වන ආකාරයේ බලතල පවරා දීමක් කරලා තියෙනවා. කැන්ටන අභ්‍යන්තර වෙළඳාම, කැන්ටන ඇතුලේ වෙළඳාම කැන්ටන වල ස්වයං පාලන බලයක්. ප්‍රාන්ත වලට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකසා ගැනීම. ඔව්, දැන් අර සහසන්ධීය ක්‍රමයක් කියලා කිව්වනේ. ඉතින් වෙනත් තැන් වල වෙනත් සන්ධීය ක්‍රමවල ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමිවන බලයට වඩා වැඩි බලයක් කැන්ටන වලට දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රාන්ත ව්‍යවස්ථාවන් සකසා ගැනීම බලය කැන්ටන සතුයි. කොමියුනවත පවරා පවරලද බලතල නැවත අත්කර ගැනීම. ස්විට්සර්ලන්තයේ විශේෂත්වය තමයි අර ප්‍රාදේශීය පාලන ඒකක, එහෙම නැත්නම් කොමියුන. කොමියුන වලට බලය පවරා දෙන්නේ කැන්ටන විසින්. හැබැයි ඒ බලය දුන්නට පස්සේ ආපහු ගන්න බැහැ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. නැවත අත්කර ගැනීම කරන්න බැහැ. කැන්ටන වලට අයත් බදු පැනවීම, ඒක නිවැරදි. කැන්ටන වල අධ්‍යාපන හා පරිපාලන කටයුතු පවත්වාගෙන යාම. ඔව්, ඒවා කැන්ටන සතු ස්වාධීන බලතල. 9ට උත්තරේ 3. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය නැත්නම් නොගැලපෙන ප්‍රකාශය වෙන්නේ 3. ප්‍රශ්න අංක 10. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථා දායකය. සංධීය සභාව නමින් හඳුන්වන ද්වි මණ්ඩල ආයතනයකි. ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථා දායකය හඳුන්වන්නේ සංධීය සභාව නමින්. ඒක මණ්ඩල දෙකක් තියෙනවා, ජාතික සභාව සහ රාජ්‍ය සභාව කියන. දෙවෙනි කාරණේ කියනවා 10 වෙනි ප්‍රශ්නේ දෙවන මණ්ඩලයේ ජනතා නියෝජනය සඳහා පවතී. ඒ ප්‍රකාශය වැරදි. ඒකට හේතුව තමයි ඕනෑම සංධීය ක්‍රමයක පළමු මණ්ඩලයේ පවතින්නේ ජනතා නියෝජනය සඳහා. දෙවෙනි මණ්ඩලයේ පවතින්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට මධ්‍යම ආණ්ඩුව තුළ නියෝජනයක් ලබා දීම සඳහා. ඔව්, ප්‍රසංග 10.
එතකොට සංදේශ සභාව කියලා කියන අවිවසදායකට ඒක මණ්ඩල දෙකකින් සමන්විතයි. දෙවන මණ්ඩලයේ පවතින්නේ ජනතා නියෝජනය සඳහා නෙවෙයි. ඒක තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාන්ත රාජ්‍යන්ට නියෝජනයක් ලබා දෙන්න. එතකොට දෙවෙනි ප්‍රකාශය වැරදි. රාජ්‍ය සභාව මගින් මධ්‍යම ආණ්ඩුව තුල කැන්ටන වලට නියෝජනයක් ලබා දී ඇත. හරිද? මණ්ඩල දෙක නම් කරලා තියෙන්නේ ජාතික සභාව සහ රාජ්‍ය සභාව. නැතන් කියනවා ජාතීන්ගේ සභාව සහ රාජ්‍යයන්ගේ සභාව. එතකොට ජාතික සභාව කියලා කියන්නේ සමස්ත රටේ පුරවැසියන් නියෝජනය කරන ආයතන. ඒ කියන්නේ ජාතික සභාව. ජාතීන්ගේ සභාව. රාජ්‍යයන්ගේ සභාව කියලා කියන්නේ අර ප්‍රාන්ත රාජ්‍යයන් නැත්නම් කැන්ටනවල නියෝජනය සහිත සභාව. එතකොට රාජ්‍ය සභාව කියන්නේ කැන්ටන් නියෝජනය කරන ආයතන. එහෙම නැත්නම් දෙවෙනි මණ්ඩලය. සෑම කැන්ටනයකටම සමාන නියෝජනයක් ලබා දී ඇත. ඔව් සාමාන්‍යයෙන් අර්ධ කැන්ටන වලට අර්ධ නියෝජනයක් දුන්නට එතනක් තියෙන එක ගානේනි. පූර්ණ කැන්ටන හැම එකකටම දෙක ගාන. ඒඳ සමාන නියෝජනයක් වශයෙන් සැලකෙනවා. මණ්ඩල දෙකම සමාන බලතල භුක්ති විඳිනවා. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරය එතකොට 2. ප්‍රශ්න අංක 11 ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණ ක්‍රමය. ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇත. ලක්ෂයකගේ ඡන්දදායකයන් ලක්ෂයකගේ අත්සනින් යුතුව පෙත්සමක් ඉදිරිපත් කෙරුවොත් ජනමත විචාරණයක් ඉල්ලලා අනිවාර්යයෙන්ම ජනමත විචාරණය කැඳවන්න බැඳී සිටිනවා. ඉස්සරහන් තිබුණේ 50000 කියලා දැන් ඒක ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. සංධීය සභාවේ ද්විමණ්ඩලයන්ගේ 3න් 2 කැමැත්තෙන් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි. ඔව් දැන් ඉස්සලා කිව්වේ 3න් 2 කැමැත්තෙන් විතරක් බෑ. අනිවාර්යයෙන්ම ජනමත විචාරණ කැඳවන්න ඕන. ව්‍යවස්ථා සංශෝධන හෝ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ජනමත විචාරණ කැඳවීම අනිවාර්ය වේ. මම ඉස්සලා ඒ කාරණේ කිව්වා. සාමාන්‍ය නීති පැනවීමට ජනමත විචාරණ කැඳවීම අනිවාර්ය නොවේ. අනිවාර්ය නෑ. හැබැයි ජනතාව ඉල්ලීමක් කෙරුවොත් පවත්වන්න ඕනි. අනිවාර්ය නෑ. ජනමත විචාරණ සම්බන්ධයෙන් කැන්ටන වලට මැදිහත් විය නොහැක. වැරදි එතකොට. අපි ඉස්සලා කිව්වනේ මැදිහත් වෙනවා කියලා. 10ට 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. නොගැලපෙන ප්‍රකාශය 5. ප්‍රශ්න අංක 12. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය. සාම්ප්‍රදායික වශයෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් ලෙස හැඳින්වෙයි. ඔව් 1707 ඉඳන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් විදිහට තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් ඒකේ පොඩි පොඩි වෙනස්කම් වෙලා ඒකයි සාම්ප්‍රදායික වශයෙන් කියලා කියන්නේ. වර්තමානයේ වන විට සංධීය ආණ්ඩු ක්‍රමයක් බවට පත් වී ඇත. ඒක වැරදි. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුල බලය බෙදා හැරීමක් කරලා තියෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික ඒකීය ක්‍රමය බිඳ වැටලා තියෙනවා. හැබැයි ඒක තවමත් අර්ධ සංධීය තත්වයකට හෝ සංධීය තත්වයකට ගමන් කරලා නැහැ. ඒ නිසා පරිවර්තන වෙන ආණ්ඩු ක්‍රමයක් කියලායි කියන්නේ. එතකොට දෙවෙනි ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ අනපනත් භාවිතරගෙන ඇත. ඔව් නිවැරදි. පාර්ලිමේන්තු සතු බලයේ ඉක්මවා ජනතා පරමාධිපත්‍ය වර්ධනය වෙමින් පැවතීම ප්‍රවණතාවයකි. ඔව් බ්‍රිතාන්‍යයේ අපි මීට අවුරුදු 300කට විතර එහා ගිහිල්ලා ගත්තොත් තමයි පාර්ලිමේන්තුවේ ආධිපත්‍ය තමයි ගොඩනගලා තියෙන්නේ. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය කියන සංකල්පයට අනුවයි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මෑත කාලීනව දකිනවා පාර්ලිමේන්තුවේ කැමැත්ත කියන එකට මූලිකත්වය නොදී පාර්ලිමේන්තුවෙන් එහාට එළියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තට මුල් තැන දීලා කටයුතු කරන ස්වරූපයක් දකින්න ලැබෙනවා. ඒකට දෙන්න තියෙන හොඳම උදාහරණයක් තමයි මේ මෑතකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදහස් කරන. ඒ යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ වූ කාරණය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමෙන් තීරණය වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසුවා. නමුත් ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත විමසුවා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙ යුතුද නැද්ද කියන කාරණා. ඉතින් එතකොට පාර්ලිමේන්තුවට වඩා ජනතාව කෙරෙහි විශ්වාසය තිබලා ජනතාවගේ කැමැත්තට
මූතනදීම බ්‍රිතාන්‍ය තුල දකින්න ලැබෙනවා. ඒ නිසා ප්‍රවණතාවයක් ඉදිරි පෙන්නලා දෙනවා. ඒ රටේ පාර්ලිමේන්තු ආධිපත්‍යයට වඩා ජනතා පරමාධිපත්‍යය ඉස්මතු වෙමින් පවතිනවාය කියන එක. කැබිනට් ආණුක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. ඔව් බ්‍රිතාන්‍ය තියෙන කැබිනට් ආණුක්‍රමයක්. ඒතකොට 12 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රකාශයේ වැරදි. එහෙනම් අපි පිළිතුරු වශයෙන් තෝරන්නේ දෙවෙනි ප්‍රකාශය. ප්‍රශ්න අංක 13 බ්‍රිතාන්‍ය ආණුක්‍රමයේ විශේෂ ලක්ෂණ වන්නේ දීර්ඝකාලීනව අනුගමනය කරන සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පැවතීම. නිවැරදි. ආණ්ඩුකරණය පිළිබඳ උත්තරීතර බලය පාර්ලිමේන්තුව සතු වීම. ඔව්. අයිව ජෙනින්ග්ස් කියපු විදිහට නම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන්න බැරි එක දෙයයි. ඒ තමයි පිරිමි කාන්තාවක් බවට පත් කිරීම හෝ කාන්තාවක් පිරිමියෙක් බවට පත් කිරීම. ඒ හැර අනිත් සියල්ල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අතිශයින්ම බලවත් බව, උත්තරීතර බව. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම. ඔව් බ්‍රිතාන්‍යයේ කැබිනට් ක්‍රමයක් තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකීම් බැඳලා ඉන්නවා. රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා කිරීටය. කිරීටය කියන්නේ උතුන්න දරන්නා. ඒක රජු හෝ රජින. බලතල බෙදීමේ සිද්ධාන්තයේ මුල් කරගත් ආණ්ඩු ක්‍රමයක් වීම. දැන් වලට මම අලුතෙන් කියන්න ඕනේ නැහැ බලතල බෙදීම කියන්නේ මොකක්ද කියලා. වල දන්නවා. ඒතකොට බලතල බෙදීමේ න්‍යායට අනුව එක් ආයතනයක සමාජිකයන් තවත් ආයතනයක සමාජිකයන් විය නොහැකි. ඉතින් බ්‍රිතාන්‍යයේ තියෙන කැබිනට් ආණ්ඩුක්‍රමයක් නේ. ඒතකොට විවස්දායකයේ ඉන්න අයම විදායකෙත් සමාජික වෙනවනේ. එහෙනම් බලතල බෙදීමක් නැහැ. ඒ ප්‍රකාශය වැරදි. 13 උත්තරේ 5. ප්‍රශ්න අංක 14 බ්‍රිතාන්‍යයේ ඒකීය ආණ්ඩුක්‍රමය. බ්‍රිතාන්‍යයේ ඒකීය ආණ්ඩුක්‍රමය 14 වෙනි ප්‍රශ්නේ එංගලන්තයේ ස්කොට්ලන්තයේ වේල්සයේ උතුරු අයර්ලන්තයේ යන කොටස් හතරෙන් සමන්විත වේ. 1707 දී මේ කොටස් හතර එකතු වෙනවා. ඊට ඉස්සෙල්ලා 1536 දී තමයි එංගලන්තයයි වේල්සයයි එකට එකතුලා තිබුණේ. 1707 දී ස්කොට්ලන්තය එකතු වෙනවා. 1800 දී අයර්ලන්තය එකතු වෙනවා. 1921 දී අයර්ලන්තයේ දකුණු කොටස ඉවත් වෙලා ගිහිල්ලා උතුරු කොටස පමණ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය සමග ඒකාබද්ධ වෙන්නේ. අද වෙනකොට එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය කියන කොටස් හතරේ එකතුවක් වශයෙන් බ්‍රිතාන්‍ය ඒකීය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන නීති පිළිගැනීමට ඒ අය එකඟ වුණා. එනිසා ඒකට නිවැරදි. වර්තමානයේ වන විට ඒකීය ක්‍රමයේ අර්ධ සංධීය ක්‍රමයක් වෙත ගමන් වෙත පරිවර්තනය වෙමින් පවතී. ඔව්. අද ඒකීය ක්‍රමය ක්‍රමෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. අර්ධ සංධීය තත්ත්වයකට. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය විතැන් වෙමින් පවතිනවා. මධ්‍යම ආණ්ඩුවේ බලය අඩු වෙලා අර ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය කියන ප්‍රාන්ත තුනේ බලය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතී. ඒ නිසා අර්ධ සංධීය තත්වයකට ගමන් කරමින් තිබෙනවා කියලා කියනවා. මධ්‍යම ආණ්ඩුවේ බලය වර්ධනය වීම නිසා ඒකීය ක්‍රමයේ ශක්තිමත් වී ඇත. වැරදි. ස්කොට්ලන්තයේ ඒකීය ක්‍රමයෙන් ඉවත් වී වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට උත්සාහ දරයි. ඔව්. 1998 දී පාර්ලිමේන්තු 53ක් මගින් මේ වේල්සය, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තයට බලය බෙදා හැරියා. එකක් 1998 ස්කොට්ලන්ත පනත, අනිත් එක 1998 වේල්ස් ආණ්ඩු මණ්ඩල පනත, අනිත් එක 1998 උතුරු අයර්ලන්ත පනත. මහා සිකුරාදා ගිවිසුම කියලා එකක් ඇති කරගෙන ඒ ගිවිසුමේ ඇති වෙච්ච එකඟතා අනුව උතුරු අයර්ලන්තට බලය බෙදා හැරියා. මෙන්න මේ 1998 දී ඇති කරපු පනත් මගින් අපි කතා කරන්නේ ස්කොට්ලන්තය ගැන. ස්කොට්ලන්ත පනත මගින් ස්කොට්ලන්තයට පාර්ලිමේන්තුවක් ස්ථාපිත කෙරුවා. ඒතර අද වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අමතරව ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව කියලා තව එකක් තියෙනවා. උතුරු අයර්ලන්ත ව්‍යවස්ථායකය කියලා තව එකක් තියෙනවා. වේල්ස් ව්‍යවස්ථායක සභාව කියලා තවත් එකක් තියෙනවා. මෙන්න මේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව 2014 වසරේදී
ජනමත විචාරණයක් කැඳවනවා. ඒ ජනමත විචාරණය කැඳෙව්වේ ස්කොට්ලන්තයේ තවදුරටත් බ්‍රිතාන්‍ය තුලම සිටිය යුතුද නැත්නම් බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම කළ යුතුද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ වෙලාවේ වෙන්විය යුතුයි කියන යෝජනාවට පක්ෂව ඡන්ද දුන්නේ ස්කොට්ලන්ත ජනතාවගෙන් 145ක් පමණයි. ඒ නිසා ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමක් සිද්ධ වුණේ නැහැ. එතකොට එහෙම උත්සාහයක් දරලා තිනවා ඒක නෙවෙයි. 14 වැරදි ප්‍රකාශය 4. ප්‍රශ්නක 15. ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍ය සතු බලතල වන්නේ. ඔව් මේකේ වැරදි එක තමයි 3 ප්‍රකාශය. ප්‍රාන්තයට අදාළ මුදල් නෝට්ටු නිකුත් කිරීම ඒක ප්‍රාන්ත බලයක් නෙමෙයි. ප්‍රාන්තයට මුදල් නෝට්ටු කියලා වෙන ජාතියක් නැහැ ඇමරිකාවේ. මුළු ප්‍රාන්ත 50න් භාවිතා කරන ඇමරිකානු ඩොලර් කියන මුදල් ඒකකය. එසා 15 ප්‍රශ්නේ 3 ප්‍රකාශය වැරදි. ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා දී ඇති ප්‍රකාශ අතරින් මුල් ප්‍රකාශයට වඩා ගැළපෙන ප්‍රකාශය තෝරා වරහණ තුල ඇති හිස් තැන මත ලියන්න. ඒ කියන්නේ ගැළපෙන ප්‍රකාශ එකයි තියෙන්නේ, හතරක් ගැළපෙන්නේ නැහැ. ඔයාලට තෝරන්න කියන්නේ පුතේ ගැළපෙන ප්‍රකාශය. ප්‍රශ්නාංක 16. ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුවලට පවතින සීමාවක් නොවන එකයි අහන්නේ. ප්‍රාන්තවලට හොඳයි. විදේශ රාජ්‍යයන් සමග යුද්ධ කිරීමට ඉඩක් නැහැ ඒක සීමාවක්. ආනයන අපනයන බදු පැනවීම කරන්න බෑ සීමාවක්. ප්‍රාන්ත අභ්‍යන්තර පාලනයට පාලනයේ ක්‍රමවත්ව සහ විධිමත්ව පවත්වාගෙන යාම. ඒ සම්බන්ධයෙන් කිසිම සීමාවක් නැහැ ප්‍රාන්ත රාජ්‍යයන්ට. සීමාවක් නොවන්නේ එතකොට 3 එක. ප්‍රාන්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් තීරණය කරන්න ප්‍රාන්ත රාජ්‍යට බලයක් නැහැ. ප්‍රාන්ත තානාපතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳ බලයක් ප්‍රාන්ත රාජ්‍යන්ට නැහැ. ඒතර ඒවා සීමාව. උත්තරේ 3. 16 ප්‍රශ්නෙට උත්තරේ 3. ප්‍රසංග 17. ඇමරිකාවේ ප්‍රාන්ත බලතල අඩුවීමට හේතු වී තිබෙන කරුණක් නොවන්නේ. ඇමරිකාවේ ප්‍රාන්තවල බලය ටිකක් දුර්වල වෙලා තින්නේ මෑත කාලීන. ක්‍රමිකව සිද්ධ වෙන දෙයක්. ඒතර එහෙම ප්‍රාන්තවල බලය දුර්වල වෙන්න බලපාලා තියෙන කරුණු තියෙනවා මෙතන. හැබැයි බලපාලා නැති කරුණකුත් තියෙනවා. අපෙන් අහන්නේ බලපාලා නැති කරුණු කුමක්ද කියලා. ඇතැම් කාර්යයන් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව මත යැවීමට සිදුවීම ප්‍රාන්ත දුර්වල වෙන්න හේතුවක්. ජාතික අනන්‍යතාවයන් වර්ධනය වීම ප්‍රාන්ත දුර්වල වෙන්න හේතුවක්. ප්‍රාන්ත අතර ගැටුම් ඇතිවීම ඒක අදාළ නැහැ. අධිකරණයේ මධ්‍යම ආණ්ඩුවට වාසිදායක තීන්දුව ලබා දීම ප්‍රාන්ත දුර්වල වෙන්න හේතුවක්. සමහර කරුණු සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් ප්‍රාන්තයන් මත සීමා පැනවීම හේතුවක්. 17 උත්තරයේ 3. දහඅටවෙනි ප්‍රශ්නේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම හදාගන්න. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කියලා ප්‍රකාශය හදාගන්න. දැන් ලේසි උත්තරය තෝරගන්න. සංධි ආණ්ඩු ක්‍රමයක් බව ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත. වැරදි. ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක ඒ රටේ සංධීය ක්‍රමයක් තියෙනවා කියලා සඳහනක් නැහැ. ස්ටේට් ඔෆ් යූනියන් කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. යූනියන් එකක් කියලා කියන්නේ එකමුතුවක්. එක්සත් රාජ්‍ය කියන අදහසක් තමයි තියෙන්නේ. නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. අපෙන් අහන්නේ නිවැරදිකයි අපෙන් අහන්නේ. මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවයේ ගොඩනැගීම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අරමුණ නොවීය. මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවයේ ගොඩනැගීම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අරමුණ නොවීය. වැරදි. අරමුණ මධ්‍යම ආණ්ඩුව බලවත් කිරීම. හදිසි අවස්ථා පනවා ප්‍රාන්ත පාලනයේ සියතර ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුවට නැත. තියෙනවනේ. ඒ නිසා ඒකත් වැරදි. සම්භාව්‍ය සංධීය ක්‍රමයක් සඳහා සුදුසුම ආදර්ශයකි. වැරදි. ඒකට තියෙන සුදුසුම ආදර්ශය ඇමරිකාව. බහුවිධ ජන සමාජයක් තුළ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම අරමුණ වී ඇත. අන්න ඒ ප්‍රකාශයේ පමණයි නිවැරදි වන්නේ. 18 පස්වෙනි ප්‍රකාශයේ පමණක් නිවැරදි. එනිසා පිළිතුර 5. ප්‍රශ්නක 19.
ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ෆෙඩරල් ලක්ෂණයක් නොවන්නේ ෆෙඩරල් ලක්ෂණ කියලා කියන්නේ සංධීය ලක්ෂණ නොවන එකයි අහන්නේ. ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලය මධ්‍යම ආණ්ඩුව මගින් පාලනය කළ හැකි වීම. ඒක ෆෙඩරල් ලක්ෂණයක් නෙමෙයි, ඒක ඒකීය ලක්ෂණයක්. නේද? එතකොට උත්තරේ වෙන්නේ එක. දෙවෙනි එක කියනවා ලයිස් තුනක් මගින් බලතල බෙදා දක්වා දෙවීම. ඒක ෆෙඩරල් ලක්ෂණයක්. ස්වාධීන උත්තරීතර ෆෙඩරල් අධිකරණයක් පවත්වාගෙන යාම. ඒක ෆෙඩරල් ලක්ෂණයක්. ලිඛිත අනම් ව්‍යවස්ථාවක් පැවතීම ෆෙඩරල් ලක්ෂණයක්. දීමණ්ඩ ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර තිබීම ෆෙඩරල් ලක්ෂණ. 19 වෙනි උත්තරයේ 1. ප්‍රශ්න අංක 20. ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ලක්ෂණයක් නොවන්නේ ලක්ෂණයක් නොවන එක. ප්‍රාන්ත රාජ්‍යයන්ට අසමමිතික බලතල පවරා දී තිබීම ලක්ෂණ. ඒ කියන්නේ දැන් ඇමරිකාවේ නම් හැම ප්‍රාන්තයකටම තියෙන සමාන බලතල. ටෙක්සාස් ප්‍රාන්තයට, නිව්යෝර්ක් ප්‍රාන්තයට, එහෙම නැත්නම් කැලිෆෝනියා ප්‍රාන්තයට, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, එහෙම නැත්නම් හවායි, එහෙම නැත්නම් ඇලස්කා නේද? ඒ ඒ ප්‍රාන්තවල ශක්තිමත් භාවය, ඒ වගේ ඉන්න ජනගහණය, ඒවා එකිනෙකට වෙනස්. නමුත් හැම ප්‍රාන්තයකටම සමානව තමයි බලය බෙදාගන්නේ. ඒ වගේ වෙනසක් නෑ. නමුත් ඉන්දියාවේ එහෙම නෙමෙයි. සමහර ප්‍රාන්ත බලවත්, සමහර ප්‍රාන්ත දුර්වලයි. ඔය පංජාබ්, සිකිම්, ඊළඟට ජම්මු කාශ්මීර්, ඒ වගේ ප්‍රාන්ත ගත්තොත් බලවත්. අනිත් සමහර ප්‍රාන්තවලට වඩා. එසේ අසමමිතික බලතල පවරා දීමක් සිද්ධ වෙලා තියෙනවා. නව ප්‍රාන්ත බිහි කිරීම අතිශය අසීරු කටයුත්තක් වීම නෑ. නව ප්‍රාන්ත බිහි කිරීම, ඒ වගේ සීමා මායිම් ලකුණු කිරීම, ඒ පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම මධ්‍යම රජයට තියෙනවා. ඒ නිසා මධ්‍යම රජයේ කැමැත්ත මත ඒවා බොහොම පහසුවෙන් සිද්ධ වෙනවා. ඒවා අමාරු අපහසු දේවල් නෙවෙයි. ප්‍රාන්ත රාජ්‍යන්ගේ ස්වාධීනත්වයේ වර්ධනය වීම පැවතීම. ඔව්. දැන් ටික ටික මධ්‍යම රජයට වඩා ප්‍රාන්ත රාජ්‍ය බලවත් වෙමින් යනවා. විශේෂයෙන්ම අධිකරණය විසින් කලින් කලට දෙන ලද සමහර තීරණ ඒ සඳහා බලපාලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුව අතිශයින් ශක්තිමත් වීම ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් නේ. මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. කැබිනට් ආණ්ඩු ක්‍රම ආකෘතියක් භාවිතයට ගෙන තිබීම ඉන්දියාවේ තිබෙන්නේ කැබිනට් ක්‍රමයක්. ඒතර 20ට උත්තරේ 2. ප්‍රශ්නක 20ට උත්තරේ 2. ප්‍රශ්නාංක 21 පොඩි ගැටලුවක් තියෙනවා. ඔව්. ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ විශේෂ බහුතරයෙන් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිය. එතන ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිය කිව්වහම ව්‍යවස්ථාවේ හැම වගන්තියක්ම විශේෂ බහුතරයෙන් සංශෝධනය කරන්න බෑ. නමුත් සමහර වගන්ති 3/2 බහුතරයෙන් සංශෝධනය කරන්න පුළුවන්. හරි. ඔව්. එතකොට මේ කාරණේ අසත්‍යයි කියලා අපිට කියන්න අමාරුයි. මේ කාරණේ නිවැරදි. නමුත් ඒක නිවැරදි කියලා තේරුම් පිළිතුරක් එන්නේ නැහැනේ. එනිසා එතන හැකිය කියන එක නෙමෙයි එන්න ඕනේ, නොහැක කියන එකයි එන්න ඕනේ. ඒ ප්‍රකාශය, ඒ කියන්නේ හරි උත්තරයක් තෝරන්න නම් මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථායකයේ විශේෂ බහුතරයෙන් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිය කියනවට වඩා නොහැකිය කියලාව නම් හරි, නමුත් කමක් නැහැ. ඔයාලා කැමති ඔයාලගේ පිළිතුරක් තෝරගන්න. නමුත් මෙන්න මේ ප්‍රකාශ ටික මේකේ නිවැරදි. හරි. ඒ ප්‍රකාශය වැරදි නෑ, නිවැරදි. ඒක නිවැරදි කියන එක සරණක් තියාගන්න. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථායකයේ විශේෂ බහුතරයෙන් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි. ඒ කියන්නේ මෙහෙමයි. ව්‍යවස්ථාවේ සමහර වගන්ති තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථායකයේ 3/2 පමණක් සංශෝධනය කරන්න පුළුවන්. සමහර ඒවා සමහර වගන්ති තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථායකයේ 3/2 කැමැත්තෙන් සහ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ 2/2 කැමැත්තෙන් සංශෝධනය කරන්න ඕන.
නමුත් සංශෝධනය කළ හැකිය කිව්වහම අර කාර්යය තදන්න. D නීති සම්පාදනයේදී මධ්‍යම ආණ්ඩුවේ තීරණේ බලවත් වේ. ඔව් එතෙන්ද කියන්නේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය අතර නීති සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් ආවොත් ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය යටපත් වෙලා මධ්‍යම ආණ්ඩුවේ බලය ඉස්මතු වෙනවා. හරි. දැන් අපි කියමුකෝ මෙහෙම මධ්‍යම රජය එක නීතියක් හදලා තියෙනවා ප්‍රාන්ත රාජ්‍ය තවත් නීතියක් හදලා තියෙනවා. ප්‍රාන්ත රාජ්‍යයේ නීතිය මගින් මධ්‍යම රජයේ නීතියට යම් අභියෝගයක් බලපෑමක් එල්ල කරනවා. ඒ වගේ අවස්ථාවලදී ප්‍රාන්ත රාජ්‍යයේ නීතිය යටපත් වෙනවා මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක කරනවා. මධ්‍යම ආණ්ඩුවට තම අභිමතයේ මත සමගාමී ලැයිස්තුවේ බලතල ක්‍රියාවට නැංවිය නොහැක. ඔව් ලැයිස්තු තුනක් යටතේ බලය බෙදා හැරලා තියෙනවනේ. මධ්‍යම ආණ්ඩුවේ ලැයිස්තුව තියෙනවා, ප්‍රාන්ත ලැයිස්තුව තියෙනවා, සමගාමී ලැයිස්තුව තියෙනවා. ඒක සමගාමී ලැයිස්තුව කියන්නේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය ගැන දෙකම එකඟත්වයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු බලතල. ඒවා මධ්‍යම රාජ්‍ය මධ්‍යම ආණ්ඩුවේ අභිමතය මත ක්‍රියාත්මක කරන්න බෑ. අනිවාර්යයෙන් ප්‍රාන්ත රාජ්‍යන්ගේ කැමැත්තක් ඕන. ප්‍රාන්ත රාජ්‍ය 29ට අමතරව සාංගමික ප්‍රදේශ 7ක්ද ඇත. ඔව්. සාංගමික ප්‍රදේශ 7ක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ බලතල තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ඊ වැරදි. ඒතර A B C D කියන උත්තර හතරම නිවැරදි. නමුත් A B C D කියලා උත්තරයක් උත්තර හතරක් මෙතන නැහැ. හරි. උත්තර හතරම නිවැරදි. A B C D හතරම නිවැරදි. එහෙම නැත්නම් උත්තරයක් තෝරනවා නම් ඒකේ ප්‍රකාශය අවසානයේ වෙනස් කරන්න වෙනවා. කොහොමවත් A B C D හතරම නිවැරදි කියලා වලසටහන් කරගන්න. ප්‍රශ්නක 23. ඉන්දියානු ආනුක්‍රමයේ ඒකීය ලක්ෂණ වන්නේ ඉන්දියානු ආනුක්‍රමයේ අර්ධ සංධීය ක්‍රමයක් කියවනේ. එහෙම කියන්නේ හේතුව ඒකීය ආනුක්‍රමයක දකින්න ලැබෙන ලක්ෂණ ඉන්දියාවේ තියෙනවා. සංධීය ලක්ෂණක් තියෙනවා. ඒකී ලක්ෂණක් තියෙනවා. එතකොට කලවමක්නේ ඒ හින්දා කියනවා අර්ධ සංධිය කියලා. හදිසි අවස්ථා ප්‍රකාශ කිරීම මගින් ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුවේ යටතට පවරා ගැනීම කරන්න පුළුවන්. ප්‍රාන්ත 50 කෙටුම්පත් වලට අනුමැතිය දීම මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයාට පවරා තිබීම. ඒකත් නිවැරදි. ඒ වගේම ඒකී ලක්ෂණයක් නේ මධ්‍යම ආණ්ඩුව බලවත් කරන කාර්යය. ප්‍රාන්ත බලතර සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නීති පැනවිය හැකිවීම. ඔව්. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලය වන රාජ්‍ය සභාවේ 3/2කින් යෝජනාවක් සම්මත වුණොත් යම් ප්‍රාන්තයක් සම්බන්ධයෙන් මධ්‍යම රජයට නීති පනවන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙකක් තියෙනවා. ඒක දෙවෙනි මණ්ඩලයේ රාජ්‍යසභාව රාජ්‍යසභාවේ ඉන්නේ ප්‍රාන්ත නියෝජනය කරන නියෝජිතයෝ. ඒ නියෝජිතයන්ගෙන් 3/2ක් අනුමැතිය දුන්නොත් ඒ 3/2 කැමැත්ත තිබුණොත් යම් ප්‍රාන්තයක් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න පුළුවන්. ප්‍රාන්ත මැතිවරණ මධ්‍යම ආණ්ඩුව විසින් පැවැත්වීම. ඔව්. ඒ එතනක් තියෙන ඒකීය ස්වභාවයක් නේ. මධ්‍යම ආණ්ඩුවට සමගාමී ලැයිස්තුවේ බලතල භුක්ති විඳීමට ප්‍රාන්ත රාජ්‍යන්ගේ කැමැත්ත අවශ්‍ය වීම. ඒ කාරණේ නිවැරදි. නමුත් එතනින් පෙනෙලා තියෙන්නේ ඒකීය බව නෙමෙයි සංධීය බව. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය පාලනය කරන්න ප්‍රාන්ත රාජ්‍යන්ට තියෙන හැකියාව එතන කියන්නේ. ඒ ඒකීය ලක්ෂණ විදිහට පෙන්වන්නේ A B C D. උත්තරේ 1. 22ට 1. ඊළඟට 23 ප්‍රශ්න අංකය ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය ජනමත විචාරණ කැඳවීමකින් කරු ආණ්ඩුක්‍රම ප්‍රස්තාව සංශෝධනය කළ හැකිය. වැරදින්නේ. සහසන්ධි ආණ්ඩුක්‍රමයක් ලෙස හැඳින්වේ. ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ එහෙම සඳහන් වෙනවා. සී ප්‍රකාශය කැන්ටනවල ස්වාධීනත්වයේ උපරිමයෙන් ආරක්ෂා කර ඇත. නිවැරදි.
කැන්ටනවලට මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට මැදිහත් විය නොහැක වැරදි මහජන පරමාධිපත්‍ය ශක්තිමත් කරලා දාන ක්‍රමයකි ඒකට හේතුව තමයි බොහෝ කාරණා සම්බන්ධයෙන් ජනතා කැමැත්ත විමසනවා ජනමත විචාරණය හරහා ඉතින් මහජන පරමාධිපත්‍ය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන රටක් තමයි ස්විට්සර්ලන්තේ උත්තරේ ඉන්නේ අපිට B C E B C E උත්තරේ පහ හරි ප්‍රසංග 24 ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ මගින් පූර්ණ විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් හඳුන්වා දී ඇත නිවැරදි මධ්‍යගත පාලන ක්‍රමය ආරක්ෂා කර ඇත ඔව් තවම දේ රටේ ඒකීය ක්‍රමයේ ක්‍රියාත්මකයි ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වා දී ඇත වැරදි ප්‍රංශයේ පාර්ලිමේන්තුව අතිශයින්ම දුර්වලයි පාර්ලිමේන්තුවට බාහිර පුද්ගලයන් ඇමති ධුරවලට පත් කරයි ඔව් ඇමති මණ්ඩලයට පත් කරන්නේ පාර්ලිමේන්තුවේ පිටස්තර අය ඒ දෙමහුම් විධායක ක්‍රමයක් ක්‍රියාවට නංවයි ඒ කියන්නේ විධායකයන් දෙකක් මිශ්‍ර වෙලා ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඒතර උත්තරේ වෙන්නේ A B D E 3 24ට උත්තරේ 3